කියනවා එජාපකෘත්‍යාධිකාරයේදී අලුයට ගිනි එළියට එයි කියලා. ඒ අලුයට ගිනි එළියට එයි කියලා සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ කාරණාව විශේෂයෙන් මූලික කරගනිමින්. දූෂණ චෝදනා ලැබූ රවීට උපනායකකම දුන්නේ කොහොමද? මේ පිළිබඳව තමයි ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ. මේ ප්‍රශ්න කිරීමත් එක්ක මෙතන පළවෙලක් තිබෙනවා කීප දෙනෙක්ගේ මුහුණු ඔබට පේනවා ඇති. ජෝසෆ් මයිකල් පෙරේරා, ඔහු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය තුළ ගත්තොත් එහෙම ඉතාම පරිණත ජ්‍යෙෂ්ඨ නායකයෙක්. එවගේම ජෝන් අමරතුංග, ඔහුත් ජ්‍යෙෂ්ඨ නායකයෙක්. සජිත් ප්‍රේමදාස නියෝජනායකවරයා, එවගේම නවින් දිසානායක, ඔහු ගත්තහම දැන් ප්‍රධාන සංවිධායකවරයා, ජාතික සංවිධායකවරයා. ඊළඟට රංජන් රාමනායක, ඔහු ජනප්‍රිය චරිතයක්. ඊට පස්සේ අජිත් පී පෙරේරා, වෘත්තීය සමිති මෙහෙයවීම පිළිබඳ ඔහුට ලබා දී තිබෙනවා. ඒ වගේම එජාපයේ සිටින තවත් කතාවට දක්ෂ ජනතාව අතර ඉන්න නායකෙක්. ඉතින් මේ අයගේ මුහුණු පළ කරමින් මේ කාරණාව ඉදිරිපත් කරද්දී මේ අය පමණක් නෙවෙයි අපට දැනගන්න ලැබෙන ආකාරයට පසුපෙළ විශේෂයෙන් මේ කාරණාවට දැඩි විරෝධත්වයක් පළ කර බව තමයි දැනගන්නට ලැබෙන්නේ. දූෂණ චෝදනා ලැබූ රවීට උපනායකකම දුන්නේ කොහොමද කියලා. ඊළඟට අපි අද පුවත්පතේ කොහොමද පිළිබඳ වාර්තා කරන්න කියලා බලද්දි මෙන්න මෙහෙම තියෙනවා. එජාප නවතනතුරු වලට කෘත්‍යාධිකාරියේ අනුමැතිය රවි උපනායක කලාට ජෝසප් ඉවත් වෙයි, රංජන් විරුද්ධ වෙයි. මේක තමයි සිදුවුණු සුවිශේෂම සිද්ධිය. විරෝධය පාමින් ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමන් කෘත්‍යාධිකාරයෙන් හදිසියෙම නැගිටලා ඔහු ඒ මොහොතේම පිටත්ව ගිය බවක් වාර්තා වෙනවා. ඔහු ඉවත් වෙමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වෙමින් පිටත්ව ගිය බවක් තමයි වාර්තා වෙන්නේ. එළියට ආවට පස්සේ ඔහුගෙන් මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කරද්දී ඔහු කියන කාරණාව තමයි මම පැහැදිලි ලෙස විරුද්ධ වුණා මේ කාරණාවට. නමුත් මම කියපු කාරණාව නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. උපනායකකම රවි කරුණානායක මන්ත්‍රීතුමාට දීලා තියෙනවා. ඉතින් තවදුරටත් මට කෘත්‍යාධිකාරී රැඳී සිටින්නට බැරි නිසා මම එළියට ආවා කියලා තමයි ඔහු කිව්වේ. ඊළඟට එක් එක් අය නායකින් කියන කාරණාත් සඳහන් වෙනවා. නවින් දිසානායක බිම් මට්ටමේ පාක්ෂිකයන්ට ඇහුම්කන් දෙනවා. අමාත්‍ය නවින් දිසානායක, අමාත්‍ය අකිලවි රාජකාරිය වසම් මට කල්ලි නැහැ, හැමෝම සමග එකට වැඩ කරනවා. ඊළඟට අමාත්‍ය අජිත් පිපෙරා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන්න සටන් කරනවා. ඔහු ඊයේ කියපු සුවිශේෂ කාරණාවක් තමයි පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳව. මේ ව්‍යවස්ථානුකූලව තමයි නායකත්වය පිළිබඳවත් නායකත්වයේ නොසෙල්වී පවතින්නට ඉවහල් වුණු කාරණාව උනේ මේ කිසිවක් නෙවෙයි, ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවේ සදහන් නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තවදුරටත් නායකත්වයේ සිටිය යුතුයි කියන එක දේශපාලන මණ්ඩලය තීරණය කරනවා. ඉතින් ඒ සමගම තමයි ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන කාරණාව ඔවුන් මේ වෙනස් කරවීමට බලාපොරොත්තු ඉන්න පිරිස ඉදිරිපත් කරන්නේ. තිස්වනදා සම්පූර්ණ ප්‍රකාශයක් කරනවා රාජ්‍ය මාත්‍ය වසන්ත සේනනායක. ඔහුගෙනුත් මේ පිළිබඳ විමසීමේදී ඊයේ මම දුටුවා ඔහු මෙහෙම කාරණාවක් කියනවා. දැන් අපි දැනුම්වත් උනේ ජෝසප් මයිකල් පෙරේරා විරුද්ධ වුණා කියන කාරණාව පිළිබඳවනේ. ඔකිනු දෙදෙනෙක් පැහැදිලි ලෙස විරුද්ධ වුණා. දෙදෙනෙක් රවි කරුණානායක පත් කරනවාට පැහැදිලි ලෙස විරුද්ධ වුණා. අනිත් අයගේ එහෙම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. අපි නිහඬව සිටියා. නමුත් තිස්වනදායින් පස්සේ තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගැන හිතන්න ඕනේ. සහ තිස්වනදා මේ පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන්නට තමන් සූදානම් කියලා. ඊළඟට අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රචාරක හා සංනිවේදන ලේකම් දුරේට පත් කිරීම පිළිබඳවත් වාර්තා වෙනවා. ඔහු පිළිබඳවත් සඳහන් වෙනවා. ජාතික මැතිවරණ සංවිධායක කමිටුවක් එන බවත් වාර්තා වෙනවා එජාපේ තුලින්. දැන් ඊළඟට ගත්තට පස්සේ ඊයේ දැන් මෙතන කියවුණු නවීන් දිසානායක දැන් ප්‍රධාන ජාතික සංවිධායකවරයාගෙන් මේ පිළිබඳ විමසීම් කරද්දී ඔහු කියන කාරණාව ගත්තොත් එහෙම මේ මහලේකම් දුරය පත් කිරීම පිළිබඳව ගත්තහම ඔහුම කියනවා නායකතුමාට හිතවත් නායකතුමාට විශ්වාස කළ හැකි කෙනෙක්ව පත් කර ගැනීමට කටයුතු කරන්නට ඇති කියලා තමයි ඔහු කියන්නේ මේ නව මහලේකම්තුමාගේ පත්වීම පිළිබඳවත්. ඒ සම්බන්ධවත් යම් යම් ගැටලු කාරණා මතුවෙද්දී අප දකිනවා ඒ අතරේ දඹුල්ලේදී පැවැත්වුණා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඒ එක්සත් ජාතික පක්ෂයේ සුරැකීමේ සංවිධානය නමින් පසුපෙළ නියෝජනය කරන කණ්ඩායම්වල ආශිර්වාදයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් විශේෂ අනාවරණ කිරීම් කිහිපයක් කරනවා. ඒ අනාවරණ කිරීම් පිළිබඳවත් අපි බලමු යම් යම් පුවත්පත්වල පළවී තිබෙනවාද කියලා. එසේත් නැත්නම් මේ පිළිබඳ අපට තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ එජාප
නව තනතුරු වෙනස පිළිබඳව ගත්තහම දැන් මෙතන ජෝසප් මයිකල් පෙරරා වගේම රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා විරුද්ධ වීම පිළිබඳ දිවයිනත් වාර්තා කරලා තිනෝ රවීට විරෝධය ජෝසප් මයිකල් එජාප කෘත්‍ය අධිකාරීන් ඉල්ලා අස්වේ රංජනුත් විරුද්ධ වෙයි තනතුරු ලැබුවාන්ට පූර්ණ බලතල කියලා තමයි එහි සඳහන් වෙලා තියෙන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.